ැනෑ විරුද් පක්ෂය සමච්චයල ගේ තුර ඉරකඩම් යානුමමාහුණ ැකී හො කිසි කියල්ල ඉක්මනින් විකුණ ගන්න ද තාකට්ට එක. ඒ නොන් සෙට්වෙන්න දසත මාකට්ට එකට. දසත මාකට්ටො ටෙල්ක නැති දෙයක් නැති දැනක්. ඔප් කොල්ලඉබරයි. විරද්ධ පක්ෂයට මේ රටේඒ අරිභාරය කරන්න බෑකිනික සාතික කල් ලිවරයි. විරුද්ධ පක්ෂය විශේෂයෙන් අසමත් විරුදධ පක්ෂයක් පවට පත්තල තිනෙන නිසා. සියයට තුරක් තිබුණු කුඩා විරුද්ධ පක්ෂය, බලවන් ආණ්ඩු පක්ෂයක් බවට පත්තවෙල තිබෙනවා. ගනිස ඒකනය අනාගතයේදී සියල්ලූ සාමාජිකයන් දේශපාලන තීන්දු ගතයතුව තිබෙන. මේ රජයට කිසි සේත්ම වෙන පාග ගමන් කරන්න පුළුව තක් නෑ ඒක හොඳට සිය තබාගතය තුයි. ජාත්‍යන්තර මූ්‍ය අරමුදල සමග එකතුවෙලා බංපොලොත්තුූ රට නිදහස්කරගැනින් සඳ අවශ්‍ය පියවර, නීතිමේ රමුවක් සකස් කල්ලායි ක්‍රියාත්ප කරල තිබෙන එනිසා තමයි විශේෂයෙන් ආර්ථික පරිවාර්තන පනත කොමික් ට්‍රන්ස්සක්ෂන් ිල්ල එක ඒවගේම පාර්ලිබේතුවේ බ බජට් ෆස්සක පාලිමිතුව අයවය කාර්යාලිය ඒවගේම දූෂණ විරෝධී පනත ඒවගේ අවශ්‍ය කරන ඒවගේම නයගිවීමේ ක්‍රමවේදය කිසිේ ද ක්‍රියා කරන්න කියන අනපනත් නීතියෙන් සම්මත කරල තිබෙනවා එසා ර්තමාන රජ යුතුකම තමයි රනිල් වික්්‍රමවිසිංහ මැතමා විසින් සහ පසුගිය පාලනන්තය තුළින් ඇතිකරපු කිසින්දු පනතක් වෙනස් නොකට ඒ පාරය ගමන්කිරීම පමණයි මේ වර්තමාන රජයට ක්‍රියා කරන්න පුළුව. ඒ පාරෙන් කවුරු රි පිටදට ගියොත් ශ්‍රී ලංකාව දරුණු කියේදවාචකයකට මුුණදීම නීමතව තිබෙනවා. නිසා. වර්මානය මේ මාස කීපය ගවක් කල තිබෙන රනිල් වික්‍රමසික මහතා විසි නාරම්භ කරපු සුළඟ මත පමණයි. ඒ සුළගෙන් පිට ගියෝත් ශ්‍රී ලංකාාව අනතුරකට ලක්කනෝ කියෙල මතක් කරන කමැති. මහිතන්න තු ජනතපදරේ බාර දෙ අවස්ථාව කළ ප්‍රකාශය තුමා පැහැදිලිවකිව තනතුරු තානන්තර කිසිවක් ඇතත් නැතත්. රට වෙනෙන් අවශ ෝඕනෑම මොහොතක එතුමා පෙනින්සිටීමම් සදාහ ක්‍රියක ොගල තුමාගේ අදකීම් පලපුරුද්ද විශේෂයෙන්. ලෝකයේ යුධමය තත්ත්වයක් ඇතිවෙලා තිබෙන අවස්ථාවක ලෝකයේ විශාල්ල යුද පරිවර්තනය ක ගමන් කරමින් තිබෙන අවස්ථාවක ජාත්‍යන්ත රද්දකීම් තිබෙන නායකයගේ වැදගත්ම ශ්‍රී ලාංකික මජනතාව සීහත බගත යතුූ තිබෙන. මයිදන ශ්‍රී ලංකික මහජනතාව පසුගිය වතාවේ වෛරය ක්‍රෝධය ඊර්ෂාව කහකම මුල් කරගෙන තිීදුවක් කරගෙන තිබෙන නමුත් ඒගෙන අපි කරන දෙයක්නයක මහජනතාවගේ කැත්ත. මහජනතාව විසිං විශ්වාසකල් තිබෙනවා තිබුණු පාලන්‍යන්ත්‍රයට බඩා මහා සහන ගොඩක් බලාපොරොත්තුවෙන් වර්තමාන පාලනය පච්කරගෙන තිබෙනවා. යපි සහන ලබාදීම් සඳහා මාසකීපයක් ලබාදී තු තිබෙනවා. අපි බලමු ඒ සහන ලබා දෙන්න අපිට වැඩිය වෙන මැජික්‍රමයක් වර්තමාන පාලකන්ට තියවාද කියලා දැන් මතිවරණයෙන් පස්සේ මතිවර්ණය අවසම්වෙල තාම මාසකීපය ගමන් මාසයක ඩාසන්නකාලයක් ගමන් කරමින් තිබෙන්නේ. මැතිවරණයෙන් පස්සේ ඒ කියපු ආකාරයේ වේගෙන් ක්‍රියා කල තු ආකාරය ඔවන් ප්‍රහැදි කල තිබ නො අපි බලමු ඒයක කාරණ කෙසේද ඉතු කර නිගලෙේට ඉටු නොකොත් මහජනයට රේව පෙළගෙසේ මහිතන්නේ අපි ශ්‍රීලාංකික දේශපාලන භූමිකාවේ තීන්දු ගැනීමේදී. බොහෝම කල්පනාකාරේව තීන්දු ගතීතුව තිබෙලු. නිදහසෙන් පස්සෙත් නිදහසට ප්‍රථමත් අපේ හිටපු සිංහල දෙමල මුස්ලිම් නායකෝ නිසාාල ප්‍රමාණයක් විනාශවල තිබලු. විචේචෙන්. නිදහසෙන් පස්සේ අපේ හැම නායකෙක්ම අකල් මරණයකට ගුදුරුවල තිබෙනවා එසේ නොමැති නම් මකල් මර්ණයකට ගුදුර වෙන්න ගිහිල්ලා ජීවිත බේරගෙන ජීවත්වීම සිදුවෙනු. එනිසා බෝම කල්පනාවෙන් ශ්‍රී ලංකාව තුළ ආණ්ඩු ක්‍රියා කළ යුතුව තිබෙනවා ආණ්ඩු ක්‍රියා කළ යුත්තේ ඉතිහාසය පිළිබඳ හොදා අඔබෝ දෙකින්. එනිසා විශේෂයෙන් රනිින් වෙක්කමිස ජනාතිපත්තුමා කියලා තිබොනා චන්ඩගා කුමාරතුංග මැතිනියගේ ස්වාමිපුරෂා මියග්‍ය ආකාරයක්. ඒවාගේම චන්ඩගා කුමාරතුහ මැතිනිය සියදිවී ගලවා ගත්තු විදිහත් ජනාධිපති මැතිවරර්ණ වේදිකාවෙදී කොළඹ නගරශාලා භූමියදී. සෑම නායකෙකුටම මේ තත්ව ඇතිවෙල තිබෙනවා. මේ කිසිම ජීවිතක්ෂයට පත්වූ නායකයන් පිළිබබන්ඳ කිසිම විභාග ගදී. යම් කිසි පුද්ගලයකු හස වනත්ට මේනායික නැයි ගාතනයක රයේ කියනක අවශ මූලාශ්‍ර හම්බෙලන නිස කල්පනාව ශ්‍රීලාංකික ආ්ඩු ක්‍රියා කල ීතුයි කිය මේ අවස්ථාවයි මතක්කරන කැති. මහිතරන්නේ දේශපාලන පලපපුරද ඉතා වැදගත් උදාාරණ හැඩීට රනිර්වවික්‍රමසිංහ ජනාධිපත්තුමා රටක් බංකුොලොත්වය අවස්ථාවදී. නායකත්වය ගත්තෙම එතුමාටති විච්ච පලපුරද්ද අදැකීම සහ ජා්‍යන්ත්‍ර පිළිපනතිවිච්චාදැකින් ම දැක්ක අගමැත්තුමේවැනි පකාශයක් කරනවා ඇබැයි මංහිතනවා ඒ ගැන මීට වඩා කල්පනාවෙන් සියලු දෙනා ක්‍රිය කළ යතුව තිබෙන විශේෂෙන් රණනි ලි කක්‍රම් සිංහ මැත්තුමාගේ ම දැක්ක පරජය ගැන සහ කරනවා. ඒහම බැලත් අවුරුදු පනස් අටක් අද බලට ආපු දේශපාලන පක්ෂයේ සෑම මැතිවර්ණයම පරජයට පත්ව තියෙනවා. ර ජයකන ජයක්‍රහණය මාවතක් ඒ අපි මතගතබාගෙන ශ්‍රී ලාංකික සිරු දේශපාලක්යන් ක්‍රියා කළ ඉතුයි කියළ මත කරන කැමති